අද බිහිවෙන ටෙලි නාට්‍ය චරිත ගැන මතකයට ඇත්තේ කීයෙන් කී දෙනාටද? ඒ තත්ත්වය එසේ වුණත් ඔබට මතක ඇති මේට කාලයකට උඩදී ඔබ හදවතින් ආදරය කරපු චරිතයක්. ඒ සුවදාගේ චරිතය අතරත් විකාශය වෙන කෝපිකඩේ ටෙලි නාට්‍ය හරහා තමයි ඔබට ඒ චරිතය සමීප වුණේ. ඉතින් එදා සුවදාගේ චරිතය ඔබට ජීවමාන කළ දමයන්ත පෙරේරාගේ අලුත් පතකොතයි මේ. ටෙලි නාට්‍ය කලාවේ අපූරු චරිතයක් කළ ඔබ ඒ ජීවමාන කළා. ඒ ගැන මුලින්ම කතා කළොත් මම හිතන්නේ සුවදා කියන චරිතය අදට ජීවමාන චරිතයක් වෙලා ඒ තරමට ගමේ ගොඩේ බාල මහලු කොයිකාරුත් ආදරය කරපු චරිතයක් තමයි සුවදාගේ චරිතය. මම කෝපි කඩේ කොටස් 1000ක විතර රඟපෑවා. ඊට පස්සේ තමයි මම එයින් ඉවත් වුණේ. ඔබට සුවදාගේ චරිතය හිමුණු විදිය ගැන ආවර්ජනයක් කරමුද? මම පාසල් කාලේ නැටුමට දක්ෂයි. ඉතින් පාසල් වේදිකා නාට්‍යවලත් රඟපෑවා. පාසලේ මිතුරෙක් හරහා රොහන් වැලිවිට අඳුර ගන්න ලැබුණා. ඔහුගේ වේදිකා නාට්‍ය රඟපෑමට මටද අවස්ථාව ලැබුණා. රොහන් වැලිවිට හරහා ආචාර්ය සල්මාන් ෆොන්සේකා මහතා දැන හඳුනගත්තා. එතුමන් යටතේ අවුරුදු 3ක් විතර රංගනයේ පිළිබඳ පාඨමාලාවක් හැදෑරුවා. පාඨමාලාවේ කීර්ති කියලා මගේ මිතුරෙක් හිටියා. ඔහු කෝපි කඩේට පිටපත් 4ක් ලිව්වා. ඒ ලියපු එක පිටපතකට තමයි සුවදාගේ චරිතය ලියුනේ. ඔබ හිතුවද සුවදාගේ චරිතයේ මේ තරම් දුරගමනක් යයි කියලා? කවදාවත් මම හිතුවේ නැහැ සුවදා මේ තරම් ජනප්‍රිය වෙයි කියලා. මොකද සුවදාගේ චරිතයට එදා අපේ රංගන පාසලේ කීප දෙනෙකුට කතා කළා. ඒත් කැමති වුණේ නැහැ. පස්සේ මට කතා කළා. මම කැමති වුණා. එතකොට මට වයස අවුරුදු 28ක් විතර ඇති. ඉතින් දමයන්ත, ඔබ මෙවැනි චරිතයකින් මිදීමට විශේෂ හේතුන් බලපෑවද? ඇත්තටම මගේ රාජකාරී කටයුතු නිසා තමයි මම කෝපි කඩෙන් ඉවත් වීමට තීරණය කළේ. ඒ විතරක් නෙවෙයි, පසුකාලීනව කෝපි කඩේ ටෙලි නාට්‍ය පිටපත් විකෘති වීම වුණා. චරිත වෙනස් වීම සිදු වුණා. ඉතින් මම හිතුවා දැන් රඟපෑව ඇති කියලා. දැන් නැවත කෝපි කඩේ ලියන්නේ කුමාර සිරිවර්ධන. නැවත හොඳ බවක් මම දකිනවා. මොකද ඒ කාලෙත් කෝපි කඩේ හොඳට රචනා කළා ඔහු. පස්සේ දේශපාලන පෞද්ගලික දේවල් කෝපි කඩේ හරහා පෙන්වන්න ගියා. ඊට පස්සේ එහි තිබුණු රසය දියදී ගියා. මම හිතන විදිහට ගොඩ දෙනෙක් සුවදාගේ චරිතය දැක්කේ ජෝක කෙනෙක් විදියටමයි. ඔව්, ඒ විතරක්ම නෙවෙයි, කෝපි කඩේ නරඹපු ගොඩ දෙනෙක් සුවදාගේ චරිතය දැක්කේ ඒ විදියට. හැබැයි මම සුවදාට ගොඩක් ආදරය කළා. ඒ චරිතයට උපරිම කැප වුණා. සුවදාගේ චරිතය මට ජෝක කෙනෙක් විදියට නම් දැක්කේ නැහැ මම. සුවදා ගමේ ගොඩේ හැදුණු නූගත් කොල්ලෙක්. හැබැයි ඔහු ළඟ දයාව, අනුකම්පාව හැම දෙම තිබුණා. නැවත ආරාධනාවක් ලැබුණොත් කෝපි කඩේට එන සුවදා නන්ද දැන් නම් කොහෙත්ම අදහසක් නැහැ. මොකද එදා හිටිය සුවදා නෙවෙයි අද ඉන්නේ. එදාට වඩා මගේ බාහිර ස්වරූපය දැන් වෙනස් වෙලා. සමහරුන්ට අදටත් මාව අඳුනගන්න බැහැ. මමද සුවදාගේ චරිතය කළේ කියලා. ඒ තරමට මම වෙනස්. මම හිතන්නේ නැහැ එදා සුවදා නැවත උපදී කියලා. දමයන්ත, එක්තරා කාලයකදී ඔබේ නමත් පැල්බැඳගෙන ප්‍රසංග වේදිකාවේ වික්කා. ඒත් ඔබ දකින්න ලැබුණේ නැහැ. ඔය කතාව මටත් කීප දෙනෙකු කතා කරලා කිව්වා. ප්‍රසංග වලට මම එනවා කිව්වට ආවේ නැත්තේ ඇයි කියලා. හැබැයි ඔය කියන කිසිම ප්‍රසංගයකින් මට ආරාධනා කළේ නැහැ. අනික ඔය දේවල් ගැන මම හොයන්න ගියෙත් නැහැ. මේ දවස්වල දමයන්තගේ වැඩ කටයුතු කොහොමද? එහෙම විශේෂ දෙයක් නැහැ. රුකඩ රාජ්‍යයේ රයිගමියයි ගම්පලයයි සහ වල්ගියක් ඇවිල්ලා වේදිකා නාට්‍යවල වැඩ කරගෙන යනවා. ඒට අමතරව සුමිත් තිත්තවැල්ලගේ හිරුපායා ටෙලි නාට්‍යයේ රුගත කිරීම වලට පහුගිය දවස්වල සම්බන්ධ වුණා. Thank you.
තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතුම් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.